ආසියානු කුසලාන තරගාවලිය මේ වතාවේ ශ්‍රී ලංකාවේ පවත්වන්න තමයි නියමිත වෙලා තිබුණේ. හැබැයි රටේ තිබුණු තත්ත්වය එක්ක තරගාවලිය ශ්‍රී ලංකාවෙන් මැදිහත් රටකට අරගෙන යන්න අන්තිමේ තීරණය වුණා. ඒ තීරණයක මැද පෙරදිගට සංක්‍රමණය වුණු ආසියානු කුසලාන තරගාවලිය ප්‍රේක්ෂකයන්ට වගේම එක්සත් අරාබියේ මිල් තරුණ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් වෙලා කියලා තමයි පෙන්වන්න තියෙන්නේ. තරගාවලියේ සෙල්ලම් කරන කණ්ඩායම් වලට නෙට් බෝලර්ස්ලා විදිහට පන්දු යවන්න එක්සත් අරාබියේ මිල් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම අවස්ථාව ලැබුණු ක්‍රීඩකෙක් තමයි UAE තරුණ ක්‍රීඩක ජස් ගියනාගි කියන්නේ. මේ තරුණ ක්‍රීඩකයා වමත් ඔතඩොක්ස් පන්දු යවන්නේක්. එහෙම නැත්නම් වමතින් දකුණත් ප්‍රතිකරුවන්ගේ පිට ඉන්නෙන් පිටතට පන්දු දඟ කවන ක්‍රීඩකෙක්. මේ ක්‍රීඩකයට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පන්දු යවන්න අවස්ථාව ලැබෙනවා. එතෙන්දී පන්දු යවපු ප්‍රතිකරුව අතරින් භානුක රාජපක්ෂ පන්දු යවන්න අමාරුම ක්‍රීඩකෙක් කියලා තමයි ජස් කියන්නේ. රාජපක්ෂ මට පන්දු යවන්න අමාරුම ක්‍රීඩකෙක්. මොකද එයාගේ අත් හරි වේගවත්. අනිත් එක වමත් ප්‍රතිකරුවෙක් නිසා මට පන්දු යවන්න ලෙහෙසි වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ එක්ක සෙල්ලම් කරන්න ලැබුණ එක ලොකු අවස්ථාවක්. මට අවස්ථාව ලැබුණ මම වගේම පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම එක්ක කතා කරන්න. එයා මාත් එක්ක එයාගේ අදහස් බෙදාගත්තා. ඇත්තටම මගේ ක්‍රිකට් වලට වටිනා දේවල් ලැබුණා මේ ලැබුණු අවස්ථාවෙන්. මේ තරුණ ක්‍රීඩකයාට ඉන්දිය කණ්ඩායම පුහුණුවන දියා බලන්න අවස්ථාව ලැබුණට ඉන්දියාවට එරෙහිව පන්දු යවන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේ ක්‍රීඩකයන් ගැන මේ තරුණ ක්‍රීඩකයා කියන්නේ මෙහෙම කතාවක්. මම දැක්ක කෝලි පුහුණු වෙන විදිය. එයා ගොඩක් මහන්සි වෙනවා අනිත් අයට වැඩිය. මම ගොඩක් ආසාවෙන් ඉන්න සූර්ය කුමාර් යාදවට පන්දු යවන්න මං යාගේ ප්‍රතිකරණයට ගොඩක් කැමතියි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.